ඇත්තටම මම හිතුවා අද මේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න ඕනි කියලා. මොකද අපි දන්නවා මට ඊයේ ශේෂ්ත්‍රාධිකරණය ලබා දුන්න අඩු තීන්දුව අනුව අද රටේ නැවතත් මාව රටේ විතරක් නෙමෙයි ලෝකයේ සෑම රටකම ඩයනා ගමගේ කියන නම නැවතත් කරලියට ඇවිත් තියෙනවා. පහුගිය ටිකේ මම වැඩ කරගෙන ගියා මිසක් එච්චර දේවල් කරන්න ගියේ නෑ. නමුත් ඊයේ ශේෂ්ත්‍රාධිකරණයේ දිනු තීන්දුව ගැන මම යමක් කියන්න අවශ්‍යයි. ඒක තමයි මම අධිකරණයට ගරු කරන කෙනෙක්. මම අධිකරණය ගැනත් විනිශ්චය කරව ගැනත් මේ පාර්ලිමේන්තුව තුළ ගොඩාක් වෙලාවට කතා කරලා තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් හැටියට අධිකරණයට ගරු කරනවා. නමුත් මේ ශේෂ්ත්‍රාධිකරණයෙන් ඊයේ දීපු නඩු තීන්දුව ඇත්තටම පිළිගැනීමට පුළුවන් කමක් නැහැ මට. හේතුවක් හේතු කීපයක් මත. මොකද මම මේක දැක්කේ නඩු විනිශ්චයකරුතුමාලාගේට වැඩිය මේකේ පිටිපස්සේ තිබුණ කුමන්ත්‍රණය. ඒ කියන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණය සහ මේකට මේකේ පිටිපස්සේ ඉන්නවා මේ සජබේ ඉන්න නායකතුමා මහලේකම් කියා ගන්නා ඇත්තටම කොටලුවෙක්. ඒ වගේ කොටසක් ඉඳා මං සජබේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට දොස් කියන්නේ. මොකද එතන වැදගත් මන්ත්‍රීවරු කොටසකුත් ඉන්නවා. සජබෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඉන්න හොඳ මන්ත්‍රීවරු කොටසක් ඉන්නවා. නමුත් මේ ඉන්නවා 4-5 දෙනෙක් මෙතන. පහුගිය කාලේ අපි දැක්ක පාර්ලිමේන්තුව තුල වෙච්ච දේවල්, මට අසභ්‍ය වචන කියපු දේවල්, මේ ඔක්කොම සිදුවීම් එක්ක මේ ඉන්න කොටසගේ තිබ්බ වෛරී දේශපාලනය ඊයේ ශේෂ්ත්‍රාධිකරණ තීන්දුවෙන් අපි දැක්කා. මේගොල්ලන්ගේ වෛරය මට කියන්න ඕන මේ රටේ ජනතාවට, විශේෂයෙන්ම මේ රටේ 52% කාන්තාවන්ට මතක තියාගන්න. මම කාන්තාවක්, මට නෙමෙයි, මට පමණක් නෙමෙයි මේ පහර දුන්නේ. මේ රටේ සමස්ත කාන්තාවෝ සියලු දෙනාටම මේ පහරක් දුන්නේ. හේතුව මේ සියලුම දෙනා දන්නවා මම හරිම විවෘතව සත්‍ය කතා කරපු, සෑමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් සටන් කරපු, වැඩ කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, රාජ්‍ය ඇමතිවරියක්. එතකොට මේ විපක්ෂ නායකයා ඇතුළු මේ කීප දෙනා එකතු වෙලා මන් දන්නේ කොහෙදෝ යන හිඟන්නෙක්ව එකතු කරගෙන මේකට නඩු දාලා මාව මෙතනින් මෙතනින් අයින් කරන්න පුදුමාකාර සටනක යෙදුණා. මේක අවුරුදු 4ක් තිස්සේ යන සටනක්. මේක ලේසි නෑ. අවුරුදු 4ක් තනි ගැහැණියක් වන මම, තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇමතිවරියක් වච්ච මම මේ සටන අරන් ගියා මෙතුවක් කාලෙකට. හැබැයි සමහර විට මම කිව්වා වගේ මේකේ අවසානිකුත් තියෙන්න ඕන. ඉතින් වෛරී දේශපාලනය අද ජයගත්තා. අදට විතරක් ජයගත්තා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මට කියන්න ඕන මේ රටේ කාන්තාවන්ට එළඹෙන ඡන්දයක් එනවා. මේ වගේ මෝඩ කොටලුවෙක් වගේ ඉන්න විපක්ෂ නායකයෙක්ව ඕගොල්ලෝ හිතනවා නම් මේ රටේ දේශපාලනය කළ යුතුයි, විය යුතුයි, මේ පාර්ලිමේන්තුව ඉන්න ඕනේ කියලා විතරක් ඡන්දය දෙන්න. මොකද ඒ විපක්ෂ නායකයාට කිසිම කාන්තාවකට කිසිම ගෞරවයක් නැති මිනිහෙක්. ඒ වගේමයි ඒ ඉන්න මහා ලේකම් කියා ගන්නා මිනිහා. ඉතින් අපි දැක්ක පහුවේ ඊයේ මහ විශාල විදිහට මේ ඔය අධිකරණ භූමියේ හැසිරුණ විදිහ මේ සියලු දෙනා. මට කියන්න තියෙනවා තව දෙයක්. මං මේකෙන් හිතනවා නම් කාන්තාවක් විදිහට මාව වට්ටලා මානසිකව වද දීලා මේ පීඩා කරලා හිංසන කරලා මාව වට්ටලා ඒගොල්ලන්ට ජය ගන්න පුළුවන් නම් ඒගොල්ලන්ට හොඳටම වැරදිලා. ඒ වැරදි කාන්තාව තමයි මේ අල්ලගත්තේ. මොකද ඒකට නම් මම ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ඉන්න සියලුම කාන්තාව වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ හිටියේ නැතත් මම පෙනී ඉන්නවා. ඊළඟ පාර්ලිමේන්තුවත් එනවා. අපි එතකොට බලමු. මම මගේ නිර්දෝෂී භාවය ඔප්පු කරනවා මේ රටේ සියලුම ජනතාවට වැඩි කල් යන්න ඉස්සෙල්ලා. එතකොට අපි ওই විපක්ෂය බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔබතුමියගේ මොකද්ද ඉදිරි කියන දේශපාලන වශයෙන් ඔබතුමිය මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
දේශපාලන වශයෙන් මෙහෙමයි මේ නඩු තීන්දුව හැටියට කොහොමටත් මට මගේ මන්ත්‍රි ධූරය අහෝසි වෙනවා පාර්ලිමේන්තුව තුළ. ඒක නීතියනුකූලව වෙච්ච දෙයක්, ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු නඩු තීන්දුවක්, මම අධිකරණයට ගරු කරනවා. නමුත් මගේ දේශපාලනය මෙතනින් නවතින්නේ නැහැ. දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ම වෙන්න ඕන දෙයක් නෙමෙයි. මොකද දැන් මේ පාර්ලිමේන්තුව වැඩි කාලයකට ඉස්සෙල් මම හිතනවා විසිරුවා හැරිය යුතුයි. මොකද ලබන අවුරුද්ද වෙනකොට මේකට අවුරුදු පහක් පිරෙනවා. එතකොට මේක මේ අනිවාර්යෙන් විසිරුවා හරින්න ඕනේ. ඉතින් මට සාමාන්‍යයෙන් මාස කීපයක් පාර්ලිමේන්තු ගමන නැති වුණා. මගේ හඬ නගන්ඩ ඒ පාර්ලිමේන්තුව තුළ මම හිතනවා ජනතාවට වෙච්ච අසාධාරණයක් ඒක, මට පමණක් නෙමෙයි. නමුත් මගේ කට එහෙම වහන්න බෑ. මම අසාධාරණයට නැගිටිනවා, මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා.